දැන් මේ හනිමූන් ගිහින් මේ ඊට කලින් දවසේ හැන්දෑවේ ඇයි බන් දවස් 14ක ට්‍රිප් එකක් ගන්නෙ මේක ළමෙක්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පවත්න්නේ මොන ට්‍රජන්ද ඊස්ට්‍රජන් ඒ හින්දා තමයි මේ කැලිපැටික් මල්වර වෙන්නේ තේරුණාද මේ අණ්ඩ ජනනයේ කුමන අවස්ථාවද අන්න ඒකයි අන්න ඒකයි ගලපා ගැනීම කියන්නේ මේ අණ්ඩ ජනනයේ කුමන අවස්ථාවද හරි උත්තරෙත් එනවා ලේසි කරන්නද මෝචනයේ වෙච්ච ඩිම්බේට ඉතලයක් ගහමු මේ මොන අවස්ථාවද දැන් මෙයා තමයි සංසේජනේ වෙන්න යන්නේ කවුද එයා මොන අවස්ථාවද මේ හරි මට නම කියන්නකෝ සෛලේ මොන අණ්ඩ සෛලේද ද්විතීක අණ්ඩ සෛලය මතකද අපි පින්තූරේ ඇඳලා එයා ඉන්නේ යෝග කලාව දෙකේ කියලා ඇඳලා මේ බෝල ඇඳලා හිනා වෙලා එන්න මගුලක් කළානේ අපි කි ඊට පස්සේනේ අවුරුදු ආවේ ඒක නෙමෙයි වෙලා තියෙන්නේ ඒකයි ඊට පස්සේ ඒ ඩිම්බ මෝචනේ වෙච්ච එකේ ග්‍රාෆිය සිවුනිකාව ඉන්නේ මොන සෛලේද දෙන්න දෙන්න උත්තර දෙන්න කවන්නේ වැරදුනට නම් කවන්නේ නෑනේ මොකද ඔක වරදින්න සම්භාවිතාවක් තියෙනවා ළමයින්ට මේ ළමයි මේ දැන් කලින් දවසේ කසාද බඳින කෙල්ල ඊළඟ දවසේ හනිමූන් යනවා තේරෙනවද මේ දවසක විතර වෙනසක් එතකොට මේ ගෑනු ළමයා මහා වෙනස් වෙලා හැම රැලි වැටලද හනිමුන් යන්නේ. ද නැත්තම් අර කලින් දවසේ බැඳපු කෙල්ලද? කලින් දවසේ බැඳ කෙල්ල. දැන් මේ හනිමුන් ගිහින් මේ ඊට කලින් දවසේ හැන්දෑවේ. ඇයි බන් දවස් 14ක ට්‍රිප් එකක් ගන්නෙ මේක? දැන් මෙතන ඉන්නේ එතකොට මොන අණ්ඩ සෛලෙමද? ද්විතීක ඛණ්ඩ සෛලෙම තමයි. ඒක වෙනස යා පිපිරිලා එළියට ඇවිත්. එහෙනම් මට කියන්න මේ තැන් දෙකේම ඉන්නේ මොන දැන් ඔයාලා හිතන්නේ මේක අහන්න නැති මේක නියම ප්‍රශ්නයක්. මේක මරු ප්‍රශ්නයක් ඇහුවොත්. මෙතන තියෙන්නේ මොන ඛණ්ඩ සෛලෙමද? ද්විතීක ඛණ්ඩ සෛලෙමයි. මෙතන තියෙන්නේ ද්විතීක ඛණ්ඩ සෛලෙමයි. දැන් ඔයාලම කිව්වා අර මම මෙහෙම පෙන්වන්නේ මෙ මේ මම මෙහෙම පෙන්වුවේ අර අණ්ඩ ජනනේ මොකද්ද? ඔයාලම නේද කිව්වේ ඒ එහෙම ඇවිල්ලා හැදෙන්නේ මොන අණ්ඩ සෛලයේ කිව්වද? ද්විතීක ඛණ්ඩ සෛලයේ කිව්වා. හොඳයි. ඒක වෙනවා කිව්වේ කවද්ද? අගහරුවාද? ඒක වෙහවද වෙනවා කිව්වේ? කවද්ද? යවුණෝද? ඒ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ මේක වෙනවද? නෑ නෑ. ඒ යවුණෝද වෙන දවසේ තමයි මොන සෛලයේ වෙන්නේද? ප්‍රාථමික අණ්ඩ සෛලය, ද්විතීක අණ්ඩ සෛලය වෙන්නේ. ඈ? එහෙනම් මෙතන ඉන්නේ මොනවද? ප්‍රාථමික අණ්ඩ සෛල. තේරෙනවද? ඒ ප්‍රාථමික අණ්ඩ සෛල, ද්විතීක අණ්ඩ සෛල වෙනවලු දවස් කීයකදීද? 14කදී. ඒ ඒ ඒක තමයි ඒ ගෑනු ළමයට එදාට ඌමනා මොනවද? FSH ඒක එහෙම වෙන හින්දා තමයි සියුනිකා හැදෙන්නේ. සියුනිකා වලින් මොනවද හැදෙන්නේ? ඊස්ට්‍රජන්. අහලා තියෙනවද ගෑනු ළමෙක්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ පවත්න්නේ මොන ට්‍රජන්ද? ඊස්ට්‍රජන්. ඒ හින්දා තමයි මේ කැලිපැටික් මල්වර වෙන්නේ. තේරුණාද? ඒකයි අපි කියන්නේ ඒක වෙන්නේ යවවනෝදේදී කියලා. ඒකයි ඊස්ට්‍රජන් හැදෙන්නේ ඒකයි මල්වර වෙන්නේ ඒකයි අපි කිව්වේ යවුනෝ දෙයිද කියලා ඒකයි ඊස්ට්‍රජන් හැදෙන්නේ ඕක ඕක කොයි පැත්තෙන් කරකවල ගත්තත් එකම දේ පැහැදිලිද විසරේ ඔක තේරුම් ගන්න එහෙනම් ගෑනු ළමෙක් මෙන්න මේව ඇතුව ඉන්නවා එයා මේ මේවා ටික තියාගෙන අවුරුදු 13ක් 14 ජීවත් වෙනවා හැබැයි සිග්නල් එකක් එනවා ඔන්න දැන් සෙට් එකක් හැදෙන්න කියලා කවුද දුන්නේ අන්න
ඒ සිග්නල් එකෙන් මේගොල්ලෝ හැදෙනවා. හැදෙනකොට හැදෙන්නේ සියුනිකා. වර්ධනය වෙනවා සියුනිකා. මොනවද හැදෙන්නේ? ඒස්ට්‍රජන්. දැන් මේ ගැන්ලෝ මේකේ මොන ලක්ෂණ දෙන්න ගන්නද? දෙතිකින් ලක්ෂණ. ඒක තවත් 14 න් එන්නේ. ටික හිමීට එනවා. ඉතින් අර මේවා වෙන්නේ මුලින්ම වෙන එක ගැන හිතන්න එපා. මේ චක්‍රයේ මේ වළංගු මේක ටිකක් කල් ගියපු සාමාන්‍යයෙන් ඔසප් වෙන ගෑනු ළමයෙක්ට අදාළ චක්‍රය මේ. මුලින්ම වෙන කාලෙදි මේකට යා ස්ලෝලි යන්නේ. තේරෙනවද? ඊට පස්සේ තමයි පළවෙනි ඔසප් වීම වෙන්නේ. ඊට පස්සේ ගානට ආපහු මේක සයිකල් එකක් විදිහට වෙනවා. අපි මේ කතා කරන එක අර සයිකල් එකේ මැද හරිය වෙන එකද? සාමාන්‍ය කෙනෙක්ගේ වෙනදී. ඔන්න තේරුම් ගන්න නේ? ඕකයි කතාව. ඊට පස්සේ හදෙන් එහෙනම් මට කියන්න. කො දැන් එහෙනම් මට කියන්න මේ සිවුනිකා සෙට් එකේ මෙතන ඉන්නේ කවුද? මොන අණ්ඩසෛලද? අන්න රයිට් දැන් හරි. මෙතන ඉන්නේ කවුද? සෛලේ. මෙතන ඉන්නේත් කවුද? මෙතන කවුද ඉන්නේ? එතන කවුරුත් නෑ නේද? අණ්ඩසෛලයක් නෑ. එතන ඉන්නේ මොන දේහයේද? පීත දේහය. මේ කවුද? එච්චරයි. දැක්කද? දැනගෙන ඉගෙන ගන්නකොට ලේසි. පාඩම් කරලා කොට ගන්න බෑ. පාඩම් කරන්න ඕන දැනගත්තට පස්සේ. එතකොට තමයි අර පොයින්ට් එක මතක තියාගෙන විභාගය ලියන්න පුළුවන්. එහෙමයි වෙන්නේ.